පළමුවෙන්ම වසර 19ක සිල් දනුවමක් සයවසකින් දෙවි යන පරිද්දෙන් ලබා දීලා ඒ සිල් දනුවම විඳින්මින් සිටියේ. අද දවසේ ජනාධිපතිතුමාගේ අවසරය ඇතුළු මට එළියට එන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් පළමුවෙන්ම මාව ඒ බන්ධනාගාරයෙන් නැතන් මේ සිර නළුවමෙන් නිදහස් කර ගැනීම පිණිස අපේ මහානායක හාමුදුරු විශේෂයෙන් අපේ සංඝ සභාව විශාල මහන්සියක් ගත්තා. ඒ වගේම අනිකුත් අපේ සියලුම සංඝ සභාවල මහානායක මහින්දයන් වහන්සේලා මහානායක හාමුදුරු ආදී වශයෙන් ඒ සියලු දෙනා වහන්සේ විශාල හනක් නෙගුවා. ඒ වගේම සමාජ කලේ වැඩ කරන බොහෝ හාමුදුරුවරු පුංචිම සාමණේර භික්ෂුව දක්වා මා නිදහස් කර ගැනීම වෙනුවෙන් ගාක් හටවීමෙන් මහන්සියෙන් වැඩ කළා. ඒ නිසා පළමුවෙන්ම අපේ මහානායක හාමුදුරුව ඇතුළු සංඝ සභාවේ සියලුම යතිවරුන්ටත් අනිත් සියලුම සංඝ සභාවන්ගේ පූජනීය වන්දනීය මහා සංඝරත්නයටත් සුමංගල හාමුදුරුවෝ හටවැසි සියලුම මහා සංඝරත්නයටත් ඒ වගේම අපේ සුමංගල හාමුදුරුවෝ ඇතුළු විශේෂයෙන් අපේ සංවිධානයේ සියලුම අපේ නන්ද හාමුදුරුවෝ සියලුම ස්වාමීන් වහන්සේලාටත් අපේ ගෞරවය නමස්කාරය මේ වෙලාවේදී පූජා කරන්නට ඕනේ. ඒ වගේම ජනාධිපතිතුමාට බොහොම නිහතමානීව කෘතවේදීත්වය පළ කළ යුතුයි. මේ මොහොතේදී එතුමාට මේ නිදහස් සභාවේ සම්බන්ධ ඒ ක්‍රියාත්මක වීම ගැන එතුමාට රජයට ඒ වගේ මේ අධිකරණ මුතුමිය ඇතුළු හැමෝටම ස්තුතිය කටුකාරී පිරිනමන තෝනි. මට කියන්න තියෙන ඉතාම කෙටියෙන් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටට වෙන විපත්ති පිළිබඳ අපි හඩගාලා කිව්වා, කෑ ගහලා කිව්වා, ඒ වෙනුවෙන් නින්දා වින්දා, අපවාද වින්දා, නොයෙක් විදිහේ කණ්ඩායම් අපිව නොයෙක් දේශපාලන කඳවුරුවල සිරකර තබන්න වෑයම් කෙරුවා. අවසානයේදී අප මේ රට හමුවේ හෙළිදරව් කළ කරුණු සත්‍ය විශාල වේදනාවක් අපට ඇති වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් අපට ඉතාම ඉවසීමෙන් ඉදිරි කාලයේදී කටයුතු කරන්නට වෙනවා. කලබල වෙන්නේ නැතුව ඉතාම ඉවසීමෙන් සහ දූරදර්ශීව ක්‍රියාත්මක වෙන්න වෙනවා මේ රට වෙලාගෙන තියෙන අන්තවාදයන් පරාජය කිරීමට. මට දැන් හොඳටම මහන්සි අවුරුදු ගණනාවක් දුන්නාට ලැබෙනුනේ කරණාධ්‍යාශයෙන්. ඉතින් දැන් අපේ කල්පනාව ඉතින් ඉස්සරහට බණක් භාවනාවක් කරගෙන අපේ ශාසනික ජීවිතයට යන්න. ඒ ශාසනික ප්‍රතිපත්ති පිළිවෙත් ටික පුරාගෙන පාඩුවේ ඉන්න තමයි කල්පනාව. මොකද මේ රටේ සිංහලයන්ට අපින් සිංහලයෙක් හැටියටත් භික්ෂුවක් හැටියටත් කළ යුතු යුතුකම් ටික දැන් කරලා හමාරයි. ඉතාම කෙටියෙන් කියන්න දෙන්නේ රටවැසි දේශපාලනායකයන්ට වෙන්න පුළුවන්, අනිත් රටවැසි සියලුම දෙනාට ජීවිතේ පූජ කරන්න පුළුවන් රට වෙනුවෙන්. හැබැයි රටක් තියෙන්න ඕන ජීවිතේ පූජ කරන්න. ඊට වඩා කියන්න දෙයක් නැහැ. අප වෙනුවෙන් හරණගපු, අප නිදහස් කර ගැනීමට කැපකිරීම කරපු සියලුම දෙනාට නැවත නැවතත් අනුමෝදනා කරනවා. විශේෂයෙන් ජනාධිපතිතුමාටත් වෙනුවෙන් මේ කරකසෝන්ස්.